ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක් අපි ඒක කරන්නේ නෑ අවසාන මොහොත වෙනකං. නමුත් එක්සත් ජාතික පක්ෂේ ඒක කරන්න ලෑස්තිනවා නම් ඉතින් අපිට ගැන කල්පනා කරලා බලලා තීන්දුවක් ගන්න වෙනවා. එතුමා කැමැතිම නෑ තමයි. දැන් එන විදිහට පේනවා මොනවාරි ප්ලෑනක් යටින් යනවා. ඔව් ඉතින් ඒක තමයි මම කිව්වේ මේ ඒක තමයි මම මේ කිව්වේ මේ වෙන මිනිස්සු කරන්න ඕන කොන්ත්‍රාත් එකක් මේකොල්ල බාර අරන්ගේ අපිට පේන්නේ. ඒකයි අපිට තියෙන පුදුමේ. අපිට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වෙනම සංධානයක් හදන්න කියලා ඒකට නායකයෙක් නම් කළා මහලේකම් කෙනෙක්පත් කරගෙන ඒකට අගමැති අපේක්ෂක කෙනෙක් දාගෙන නොමිනේෂන් බෝඩ් එකේ සභාපතිකම දීලා එක්සත් ජාතික පක්ෂ ඒගොල්ලොම දැන් කියනවා නෑ අපි අලියා ලකුණෙන් තරම් කරන්න ඕනේ අපි නොමිනේෂන් කැඳවනවා. මොන විහිළුවක්ද මේ? හැබැයි ඒ වට මම හිතන්නේ එතුමා මෙතෙක් කළා එක්සත් ජාතික පක්ෂෙට කරපු සේවය වෙනුවෙන් එතුමාට ගෞරවනීය සමුදීමක් දෙන්න කොයි වගේ අපහාස නොකර. මොකද්ද? ඉතින් අපි කියන්නේ ඉතින් එතුමා විහිං කරගන්න දේවල් නෙමේ. අපි කියන්නේ ඒවයි. දැන් අපි එතුමට කිව්වද එතුමම කැමැත්ත දීලා මේ සන්ධානයක් හැදුවේ. අපි බල කරාද සන්ධානයක් හදපන් කියලා. අපි කිව්වා පුළුල් සන්ධානයක එතුමා කැමති වුණා. එයා අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියලා කිව්වේ අපිද එතුමද? ද නොමිනේෂන් බෝඩ් එකේ සභාපති සජිත් ප්‍රේමදාස කියලා කිව්වේ අපිද එතුමද? ඒකනේ අර දැන් ඊයේ පත්තරේ තිබුණේ සජිත් නැගිටලා ගියා කියලා. ඔබතුමා ලංකාවේ තිබ්බේ ලිඛිතව දුන්න එකක් අපිට තියෙන නැත්නම්. එතකොට ඒකෙදි සජිත් ප්‍රේමදාස මහත්මයා මොකද්ද කිව්වේ? ඒ කරපු ප්‍රකාශය එතුමා කිව්වේ මට මේ සීළු දේවල් දීලා දැන් මේ වෙන වෙන කතන්දරයි මේ කියන්නේ. ලාංජනේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක විසඳගමු. මේ විසඳුම දැන් අපි කිව්වේ. ඒක ලාංජනේ පක්ෂ දෙකකට තියෙන්න බෑ. කරුණාකරලා අකිල විරාජ් මහත්වෝ මේ නිකම් මේ වෙන වෙන දේවල් මේ පත්වලට නොකියා. මැතිවරණ කොමසාරිස්ට ලියුමක් දෙන්න නෑ. අපි සන්ධානයෙන් මේ සැරේ තරම් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකයි සන්ධානයේ හැදුවේ. මේ අලියා සන්ධානයට දෙන්න. බොළඳ කතා එප කියන්නේ. ඔව්. නෑ අතන මන්ත්‍රීතුමා මෙහෙම තියෙනනේ ඔබතුමාලගේ පාර්ශවයේ අය විවිධ තැන්වල මේක හොඳින් නැත්තම් නරකින් හරි අපි ගන්නවා මරාගෙන මැරෙනවා කියලා. එහෙම අපි එහෙම කියන්නේ. නෑ ඔබතුමාලගේ අපි 1981 අපි ක්‍රියාකාරී දේශපාලනයට ඔය මහලේකම්ලා කොහෙද හිටියේ? ඉපදිලාද දන්නේ නැහැ ලොයෙත් නැහැ. ඉතින් එහෙම වෙනසුන් මහලේකම් කමඩ පත් කරගත්තා. තව වෙනට අවස්ථාවක් දුන්නා අපි. නෑ අපි නෙමෙයි අගමැතිතුමා පත් කරගත්තා. අපි නෙමෙයි අගමැතිතුමා අයව මහලේකම් කරගත්තා. නායකතුමා. ඒක පක්ෂ නායකයාට දිනවනේ බලේ එතුමා කැමති කෙනා මහලේකම් කරගන්න. ඒකනේ දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා මෙතුමා පත් කරගත්තා. එහෙනම් සජිත් ප්‍රේමදාස මහත්තයාට තිබ්බනේ අකිලව සම්දාන. ඔව් වැඩ ජේස්ටන්ට ආසයි. ජේස්ටන්ට ආසයි. වැඩිහිටියන්නේ ජේස්ටන්ට ආසයි. පටලෝ ගන්න එපා. ජේස්ටන්ට ආසයි වැඩිහිටියන්නේ නෙමෙයි. Breaking.lk